ජනාධිපතිවරයාගේ සහ ග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද කැබිනට් අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මෙලෙස අදහස් පළ කළා. කැබිනට් එකේ අද සාමාන්‍යයෙන් වෙනදා විදිහටම කැබිනට් පත්‍රිකා සාකච්ඡා කිරීම පමණයි සිද්ධ වුණේ. එවැනි දේවල් අද කතා කරේ නැහැ කැබිනට් එකේ. ඒව කතා කරේ නැහැ කැබිනට් එකේ. මොනවත්ම කැබිනට් පත්‍රිකා ගැන විතරයි කතා කරේ. නෑ, කමිටු පත් කිරීම ගැන අගමැතිතුමා සහ ජනාධිපතිතුමා කමිටුවක පත් කරයි. මේ වෙනකොට පත් කළා නැහැ තාම. නෑ, මිගි දුන්නේ නැහැ. සාමාන්‍ය කැබිනට් පත්‍රිකා ඒ රටේ සංවර්ධනයට අදාළ දේවල් එක එක අමාත්‍යංශවල ඡන්ද ගැන කතා කරේ නැහැ. මොනවා ඡන්දයෙන් පස්සේ දේවල් යොමුකුත් කරන්නේ ආණ්ඩුරම් පෙරලෙන්නේ නැහැ. ඔය පළාත් පාලන ආයතන ඡන්දකින් පස්සේ ආණ්ඩු පෙරලෙනවා කියන ගිහිලු. නෑ, එහෙම ප්‍රශ්නයක් එක්සත් ජාතික පක්ෂ නම් නැහැ. එහෙම දෙයක් සාකච්ඡා කරේ නැහැ. ඒක වෙලාවකදී තිබ්බනේ එක එක ප්‍රශ්න ඡන්ද ඉවරන ගාම ඉදිරියට කොහොමද පක්ෂ යන්නේ කියලා. ඒ වගේ නොඑක් නොඑක් මත ප්‍රකාශ වුණා පහුගිය දවස් දෙකේ. නමුත් අනිවාර්යයෙන්ම අපි හිටපු විදියට ආණ්ඩුව යනවා. ඒව පුළුවන් නම් ඉතින් ව්‍යවස්ථාවක් කියලා එකක් මේ රටේ තියෙනවානේ. පළාත් පාලන ඡන්දයක් දිනව පලියට කෑ ගහන්න පුළුවන්ද මහමැතිවරණයක් තියන්න කියලා ව්‍යවස්ථාව කියවලා එන්න කියන්න ඕනේ යට ඉස්සෙල්ලා. අද මොකද උනේ සාකච්ඡාව? මුකුත් උනේ නැහැ. ඉතින් කැබිනට් පේපර්ස් ගැන කතා කරා, වෙන විශේෂ කතාවක් නැහැ. අර කමිටුව පත් කරනකොට දැන් ඒ කමිටුව පත් කරාද? ඒක නම් මම දන්නේ නැහැ. කමිටුව පත් කරා ජනාධිපතිවරයා සහ ඒක එක්සත් ජාතික නිවේදනයේ සාකච්ඡාවෙන් පස්සේ කිව්වා කමිටුව පත් කරනවා කියලා. කමිටුව පත් කරන්නේ නැති අපි කැබිනට් සාකච්ඡාව තමයි කරේ. කැබිනට් පේපර්ස් ගැන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදනවා කියන දැන් ප්‍රචාරය වෙලා තියෙන දැන් මොකද්ද මේක ඇත්තම තත්ත්වය? කවුරු ආණ්ඩුව හදන්නත් ජනාධිපතිතුමාට බෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අවශ්‍යයි කවුරු ආණ්ඩුව හදන්න. එතුමනේ රටේ, එතුමනේ ආණ්ඩුව හදන්න ඕනේ, එතුමනේ විධායක ජනාධිපති. එතුමන ගැනද මේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇහින් ගන්නේ කියලා? නෑ, ඒක අපිට කියන්න බෑනේ. එක්සත් ජාතික පක්ෂනේ ඒක කරන්න ඕනේ. මොකද වෙන්න ඕනේ දැන් ආණ්ඩුවේ? මොකුත් වෙන්න දෙයක් නෑ. මේ ගම් සභාවද දිනලා ආණ්ඩුව පෙරලන්න පුළුවන්. නෑ නෑ, හතරට පහට වැඩනේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටේ ගත්ත ඡන්ද ප්‍රමාණය ඒ ආකාරයෙන්ම තියෙනවා. තේරෙනවද? එතන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගත්ත ඡන්ද ප්‍රමාණය යම් අඩුවක් තියෙනවා. හරි හරි, 70 පොටුවට තියෙනවනේ. කොහේ 70ක් තියෙනවා? ගණන් දන්නේ නැතුවද? 71 තියෙනවා පොට්ටුට. 71 නෑ, මෙහෙමයි. පෙති වෙන්න ශ්‍රීලංකා ඉදහස් පක්ෂේ කවද? පෙති නෑ, අමතුවා. ශ්‍රීලංකා ඉදහස් පක්ෂේ පෙති 4යි. පෙති 71ක් තියෙනවා. ශ්‍රී ලංකා ඉදහස් පක්ෂේ කියන්නේ සන්ධානයක්. ඒ සන්ධානෙට ජනාධිපතිවරණේ ගත්ත ඡන්ද ප්‍රමාණය හැමම තියෙනවා. හැබැයි ශ්‍රී ලංකා ඉදහස් පක්ෂේ 4ට 5ට වෙන්නේ කියලා නෑ නෑ, ශ්‍රී ලංකා ඉදහස් පක්ෂේ 4ට 5ට. මම එතකොට මේ අමාත්‍ය මණ්ඩලයේ දිගටම තියෙනවද ආණ්ඩුව? තියෙනවද? එක්සත් ජාතික පක්ෂේ ආණ්ඩුවක් හදන්නේ නැද්ද? අපිට ඒක පැහැදිලි කරලා දෙන්න. ඇයි එහෙම ආණ්ඩුවක් හදන්නේ? එහෙම නෑ නෑ, එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. ආණ්ඩුව ජනාධිපතිතුමා ආණ්ඩුව තියෙන ආණ්ඩුව හදයි හරියට. ජාතික ආණ්ඩුව දිගටම ක්‍රියාත්මක තියෙන ආණ්ඩුව හරියට හදයි ජනාධිපතිතුමා. ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක තියෙන ආණ්ඩුව හරියට හදයි. ඉවත් වෙන්න කියලා කියනවා. කවුද කියන්නේ? එහෙම කොහොමද අගමැතිතුමා ඉවත් කරන්නේ? එතුමාට ඉවත් වෙන්න කියලා කියනවා. එහෙම කොහොමද අගමැතිතුමා ඉවත් කරන්නේ? ඉතින් ඔබතුමාලා එක්සත් ජාතික පක්ෂේම කතානායකතුමාට අගමැතිතුමා බාර. කවුද කියන්නේ? ඕගොල්ලෝ නේ කියන්නේ මීඩියා එකේ. අගමැතිතුමා ඉවත් කරන්නේ කොහොමද එහෙම? දැන් අද විශේෂ මොකක්ද වෙන්නේ ඉතින්? මොනවද දැ? කමිටුව සභාපති කමිටුව දාලිවරයිලා අපි ඔක්කොම පළාත් බලන්නකො ප්‍රාදේශ සභාව අපි කීය පිට උනවද කියලා. හැමතිස්සම කමිටුව ආණ්ඩුව එකක් පෙදිස්සට. අද කමිටුවක් පත් කරනවා. පොහොට්ටුවේ මයි. ආණ්ඩුව ඉස්සරහට යනවද? අනිවාර්යෙන්ම යනවා. නැත්නම් UMP ආණ්ඩුවක් හදනවද? දෙකම කරන්න පුළුවන්.